හරියට හිතනකොට හරි සනීපයක් නල්ලට එන්න ඕනේ පොඩ පොඩ. වැඩිය කල්පනා කරන්නෙත් නෑ. ඒක එහෙමම අර නල්ල සනීපයක් එන විදියට මේ ඔක්කොම තලවලට එහෙම සනසීමක් එන්න, සෝයක් එන්න. ලෝභ දෝෂ මොහ දුරු වෙන්න. වටපිටාව දැනෙන්නේ නැතුව පාවෙලා යනවා වගේ සෑහළු කරගන්නවා අපි මතක. කොච්චර සනීපද කල් ගුහාවල විවේක සුවයෙන් තමන් ගෙවල් වලට ගියාම කාමරවල උදේට පටන් ගන්න පුළුවන්. අර විදියට බුදු වුණ ගීතයක් අර මොනවා හරි එකක් තියලා ශක්තිය දීලා ක්‍රමෙන් ක්‍රමෙන් ඇඟ රිලැක්ස් කරලා ෆ්‍රෙෂ් කරගෙන ධර්ම පොතකින් අර වගේ ධාතු මනසිකාරය හරි ඒවා මිනී කළා ප්ලයි කළා එහෙම අතරගෙන ඊට පස්සේ ඒවා මෛත්‍රියට හරවලා ලෝක සත්‍යයටම සමාධියට වඩාගෙන තම රස්සාවට ගියා නම් කොච්චර දෙයක්ද පිටුදී සමාධියම ප්‍රාර්ථනා කරන් ඉතෙන්නෙත් නෑ. තමගේ මනස නිවෙනවා එච්චරට කතා කරන්නත් බැරි වෙනවා. හිතන එකත් අඩු වෙනවා පිටුදී. පොඩ පොඩ අත්දකින්න ඕනේ. ඒක ලොකු වස්තුවක් පින්වතුනි. තමන් පූජාවල් යාග හෝම තොවිල් මොනවා නැටුවත් මොන මොන පින්කම් කළාවත් මේ මොහොත තරම් පින්කමක් නැහැ තමන්ගේ හිත අරම සනීපෙන් හිත මිදෙනකොට. සනීපත පිගතනී සමිමාන්සෙත් එක්ක ඒ සනීප ලෝකෙට යන්න ඔක්කොම අත්හැරල යන මොනවත් හිතුවිල්ලක් එන්නේ පෙච්ච දෙයක්වත් වෙන්න යන දෙයක්වත් සනීපය වුණත් පිංගතුනි දැනීමක් ඒකත් අර එක විදිහකට හිතුව හින්දා හිත පිටපු හින්දා ඇති වෙච්ච දේව හේතුවකින් හටගත්ත දේව ඒ මොලේ හරිය සනීප හරියත් මට අයිති නෑ. ඒක මස් කැලකට යනවා පස්සද්දි හරි ෆීලිංග්ස් දැනීම. තව ටිකකින් ආයෙව වෙන ඒවට හැරෙන්න පුළුවන්. ටක් හුස්ම රැල්ලට නිකන් නෝමල් බ්‍රීත් වෙන එක බලන්න පුළුවන්. මෛත්‍රියෙන් පස්සේ පළල බලනවා කියන්නේ මෙහෙ මුඩට ගිහිල්ලා පල්ලෙහාට යන රිලැක්ස් වෙන්න කර ඒකෙන් නිකන් ඊට පස්සේ නෝට් කරන්න නොස්ට්‍රිල් එක හරි තර වෙන හැටි පොඩි ගඟක් යනවා වගේ එක බලන්න කියලා වෙහෙසෙන්නේ නල්ල හරිය සනීපයකට ගෙනල්ලා නිකන් පොඩ්ඩක් අවධානය යොමු කරනවා දැන් පින්වතුනි දානෙට යන්න වෙලාව මං හිතන්නේ 11:20යි ඒකින්ද මීට දානේ වළඳලා මමත් පිංගුතුලත් එක්ක වළඳන්නම් මේ මයිකින් ඇහි මගේ මිතන්නේ පාත්‍රයේ මේ කට්ටිය ගේ මයිකටත් පොඩි දෙයක් තියෙනවා ඒක හොඳට කරොත් රහ ගන්න නැත්නම් දවල් කාලේ පවර් එකක් එනවා ස්ට්‍රෙන්ත් එකක් එනවා ඒ ටේස්ට් එක කටට ගන්න නැතුව තමන් ගිලින්න ඕනේ ඒක කන්ට්‍රෝල් කරොත් තමන්ගේ ළමයි ඒ සංඥාත් අඩු වෙනවා මේ ළමයි මේ මගේ මහත්තයා කියලා ඒ කාම ලෝකේ ඒවත් අදට දැනෙන්නේ අර කෑම රහ ගන්නකොට ඒ රහ තමන් හොඳට විඳින හින්දා අර අනිත් අරමුණු වලටත් ඒක බලපානවා පින්වතනි
ඒ රහා ඒ වෙලාවෙ තැරවෙන නිකං මේ ජරා ගොඩක් නේද කියලා තමන්ට ඒවා හරි පේනකොට ඒ වෙලාවට දැනෙනකොටයි මේ හිතක් පහළ වුණේ මේක චොක්ලට් හරි මේක කට්ට සම්බොල් හරි. එතකොට ඒක එහෙම තැරවිලා නැති වුණාම එතන ඒ විඤ්ඤාණයක් හිතක් නෑ නේද? අන්න ඒක කෙලින්ම පේනවා මම කියලා ගන්නේ ඔය නැති වෙලා ඇති වෙලා නැති වෙන දෙයක් නේද? ඒව හිතට පේනකොට තමන්ට ඒක අතහැරෙනවා ලොකු සෑල්ලුවක් එනවා කැඩෙනවා මමත්වේ. ඒව කැඩෙනකොට අර අනිත් සංඥාත් ලොකුවට බදාගෙන මේ කෑදරකමින් අම්මා තාත්තා මේ ළමයි කියන එක ඒකත් දකිනවා මේ කුණු ශරීරයකට මේ මොහොතකට දකින දෙයකටයි වෙන්නේ කියලා. ඒ ඔක්කොම බලපානවා. ඉතින් මේ පිංගතුන්ලා හිමීට දැකිටලා ඒ මම හිතන්නේ කෑම සකස් කරලා තියෙන තැනට යන්න වෙයි. මගේ පාත්‍රය මෙතනට ගේවි. මම මෙතනදී වළඳනවා. ඒ වළඳන එක මමත් ඔය පිංගතුන්ලාට පොඩ්ඩක් පෙන්නන්න ඕනේ. වළඳන ගමන් දිවේ රස ගන්න නැතුව ඒක යෝගිවරුත් කරනවා හිමාලයේ. ඒක ධ්‍යාන වඩන්න ඒක පාවිච්චි කරා. ඉතින් රහතන් වහන්සේලා කොච්චර කරන ආර්යයන් වහන්සේලා කොච්චර කරනවා කරන්න ඕනේ දෙක. එහෙනම් එහෙමනම් අපි අර අත්දස් සමාදන් වෙච්ච අය අනිවාර්යයෙන්ම හෙට උදේටත් එක්ක හිතාගෙන ආයි මීට පස්සේ වළඳන්න. හිතන්න මේ රහ ගන්න නැතුව ඒක ගත්තම Tamanට දවස් 7කට හරි 8කට හරි ශක්තියක් එනවා. මහා පවර් එකක් එනවා පින්වත්නි. අද ට්‍රයි කරමු අපි රහ ගන්න නැතුව පූජනීය ජීවිතයක් හදාගන්නේ කොහොමද කියලා. නැත්තම් භාගයට රහත් ගන්නවා පෙරම් පුරනවත් කියලා කියනවා. ওই දෙක දෙකට වෙන්නේ නැහැ. හරි. එහෙනම් තිරුවන් සරණයි.